අපිට අද තාක්ෂණය තියෙනවා ලංකාවින්න මනුස්සෙක්ට සල්ලි ස්පීඩ් ඔෆ් ලයිට් මේ වට්ස්ඇප් එකේ මැසේජ් එකක් කියන්නේ ඒ ස්පීඩ් එකෙන් අරින්න අපිට සල්ලි තියෙනවා තාක්ෂණය. ලංකාවේ රේට් දෙකක් හැදිලා තියෙන්නේ අපේ ඒ රුපියල ෆ්ලෝට් කරලාන එක අල්ලලා තියෙන්නේ ස්ටිල් පෙක් කරලා තියෙන්නේ. ඒතර එළිය උන්ඩියල් මාකට් එක කියන්නේ හරි මාකට් එක. පළවෙනියට මාවේ මේ 250 දී හිරකාරයෝ නෑවා. ඔයාගේ ඩොලර්ස් එහෙ තියෙනුර ඔයාට උන්ලාගේ ඩොලර්ස් ගන්න ඕන. හැබැයි ඔයා දන්නෙත් නෑ අන්න අරුන් ටික හොරා කාලා ඔයාට තියෙන රුපියල්ද. අපිට තනියෙන් පුටුවක් උස්සන්න පුළුවන්. දෙන්නෙක් આવොත් මේසයක් උස්සන්න පුළුවන්. හතර දෙනෙක් આવොත් වාහනයක් පෙරලන්න පුළුවන්. මේක තමයි කෝපරේෂන් කියන්නේ. අපි හිතන්න ඕනේ IMF එකට යට වෙලා පටි තද කරගන්නවද? එහෙම නැත්නම් වෙන ජාතියකට යට වෙනවද කියලා. කවුද මේ වෙන ජාතිය අපිට යට වෙන්න පුළුවන්? කවුද? ඉතින් අපි අන්තිමේදී හිතන්න ඕනේ එකපාරටම ඉන්දියාවේ ඉන්දියන් රුපියයකට අපි යට වෙනවද? එහෙම නැත්නම් ඩොලර් එකට යනවද වෙන එකට? يعني මේ යන විදිහට අපිට කාට හරි යට වෙන්න වෙනවා කියලාද දැනෙන්නේ? ඒගොල්ලෝ කරන්න ඕනේ අපිට ඒක හදලා දීලා අපිට පුළුවන් තරම් ඉක්මනට ගනුදෙනු කරන්න හදලා දීලා සයිඩ් එකේ ඉඳන් ටැක්ස් එක ගන්න එක. සේස් ටැක්ස් එක. අයිබුවන් සිඩ්නි නුවර ඔපරා රඟහල ඉදිරිපිට හරි ලස්සනයි. හවස මිනිස්සු විනෝදෙන් ඉන්නවා. අපි ටිකක් විනෝද වෙන්න කියලා තමයි ආවේ. මමත් මාරියෝස් මේ දවස් ටිකේ මට සම්පූර්ණ සහයෝගය දෙන්නේ සියලුම ඉඳුම් හිටුම් සියලු දේව මාරියෝස් සහෝදරයා තමයි. මොකද ඉතින් මේ වගේ තැනක් ඉන්නකොට අපි කතා කරලා දැන් ඔහොම. හරිම නිදහස් මේ හරිම වාසනාවන්ත රටක්. නමුත් අපි රටට මේ වගේ කරන්න ඔයත් සෑහෙන කණ්ඩායමක් ඉදිරි වෙලා සෑහෙන ෆයිට් එකක් දෙනවා. ඉතින් අපිට අපිට මේ ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් කියලා හිතනවා. මේ කාලකන් පාලකට ගෙලවල ඔව් පොරුට ගෙලවල ඔව්. ඉතින් ඒ කියන්නේ අපේ රටේ මිනිස්සු අපේ රටේ තාරුණ්‍ය නිදහසේ මේ විදිහට මේ විනෝද වෙන විදිහට නිදහසේ එහෙම ආර්ථික රාමුවක් ගෙනල්ලා ඒතනට ගේන්න තමයි අපි මේ කෑ ගහන්නේ නේද? ඉතින් ඒකට අපි මිනිස්සු රටේ මිනිස්සුත් එතනට ගේන්න ඕන. අපි දකින්න ආසයි. අපි විනෝද වෙන්න ආවට අපිට විනෝද වෙන්න හදවත ඉඩ දෙන්නේ නැහැ මාරියෝස්. කොපමණ දැන් දවසක් මෙහි ඔස්ට්‍රේලියාවේ හිටියත් හදවත ඉඩ දෙන්නේ නැහැ. හැමදාම මතක් වෙන්නේ ලංකාවේ තෙල් නැති එක, බෙහෙත් කන්න නැති එක. ඒ අපේ සහෝදරයෝ විඳින දුක හදවතට දැනෙන මතක් වෙනවා නේ. ඔව්. ඒ වගේම ඉතින් අපිට පුළුවන් විදියට යව්වත් ඒක සදාකාලික විසඳුමක් නෙමෙයි. ඒ වෙනුවෙන් අපි වත් සම්බන්ධ කරගෙන ඔයා මේ කරන කාර්යය ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. අපිට අද හම්බ වෙනවා මෙතන අපිත් එක්ක කතා කරන්න කවුද? ඔන්රබණ කෙනෙක් හම්බ වෙනවා, ව්‍යවසායකයෙක්. සෑම් මානදේනිය. සෑම් මානදේනිය. ආයුබෝවන්. Welcome to Sydney. Yeah, thank you. I want. මාරියෝ සින්නා. රට ගැන කැක්කමක් තියෙන අවුරුදු දැන් මෙහෙ අපි කතා කරමු. මෙහෙ කතා කරන අය විදිහටම සෑම් සම්පත් වුණාට everyone calling you Sam නේ? That's right. අපි දැන් ලස්සනට මේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ අවුරුදු yes අවුරුදු 250ක් history එක. අපිට 2500ක්. ලැජ්ජ හිතෙනවනේ. අපි ඉන්න තැනයි අවුරුදු 250ක ඉතිහාසයක් තියෙන ඔස්ට්‍රේලියාව මේ තියෙන තැනයි. හැබැයි අවසරයි කතා කරන්න. Yes, පළවෙනියට මාවේ මේ 250 දී හිරකාරයෝ නෑවා. ඔව්. හරි. 250ට පෙර. ඔව් 250කට පෙර මුලින් මාවේ හිරකාරයෝ නෑවා. තමයි ගෙනාවේ. කොන්වික්ස් කියලා කියන්නේ. හරි. ඉතින් හිරකාරයෝ එංගලන්තයෙන් අවුරුදු 200 ගානකට කලින් ඇවිල්ලා ඊට පස්සේ of course officers and everything මේ වගේ දෙයක් ආශ්චර්යයක් නිර්මාණය කරා නම් අපිට ඒක ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. 2500ක ඉතිහාසයක් අපිට තිබුණා. කොතනද අපිට වැරදුනේ? හරියට. හරි. එකක් තමයි දැන් අපි දන්නවා. දැන් අපි පුංචි කාලේ අපිට උගන්ලා තියෙනවා. ඒ කියන්නේ අපේ වැව් තිබ්බා, අපි ආසියාවේ හාල් අපි කතා කරගෙන. ඔව්. සප්ලයි කරන එක. ඉතින් ගොඩක් දේවල් අපිට වැරදුනා මං හිතන්නේ. ඔව්. දැන් වැරදි ඒ නිවැරදි කරගන්න ඕන කාලයයි දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි ලෝකේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව අපි ඉන්නේ අන්නර පල්ලෙහා අඩියේ. Yes.
සපත්තුවට පෑගෙමින් කාලකණ්ණි ටිකක් රටපාලනය කරනවා. යන්න කුවට යන්නේ නැහැ. හරි. අපි ඔස්ට්‍රේලියාවේ ඉන්න අවුරුදු දැන් මෙහෙ කීයද කිව්වේ? කොච්චර කල්ද? 30 ගානක්. අවුරුදු 30 ගානක් ඉන්න රටට ආදරය කරන කෙනෙක් හැටියට මොකද්ද අපිට ඔයාට දැනෙන අපිට වැරදුන තැන නෙමෙයි ගොඩාක් කතා කරන්නේ. අපි කොහොමද ගොඩ යන්න ඕනේ කියලා. ඔයා ව්‍යවසායකයෙක් හොඳ? ඔව්. ඔව්. අපි ඊගෙන කතා කරමු. ඔව්. දැන් අපි ඩොලර්ස් නැහැ. That's it. කලිම බය මෙතන. ඩොලර්ස් නැහැ. කොහොමද ඩොලර් ගේන්නේ? ඔව්. හරි. එතකොට හරි. අපි මොකද ඩොලර් ගේන්නේ කොහොමද? දැන් අපි ඊයේ ගෙදරක කතා කරා. ඔව් අපි හරි බා අපි එතන ටීම් එක කරා. දැන් අපිට තියෙන දෙයක් තමයි අපි හැමෝම කැමති ඩොලර් අරින්න දැනටත් අරිනවා මේවා වෙනවා. නමුත් තියෙන දේ තමයි අපි දාන්නම ඩොලර් අරපුවම වෙන්නේ මොකද කියලා. ඒකේ ලංකාවේ බැංකුවට යනවා මහා බැංකුවට යනවා. එතනින් කවුද ඒක පාලනය කරන්නේ කාටද ඒ ඩොලර් ගියේ? අපි දැකලා තියෙනවා මෙච්චර අමාරු තියෙන වෙලාවේ එල්සී ඇරලා තිබ්බා ලෑන්ඩ් ක්‍රූසර් 200ක් කොහෙද අවුරුදු දෙකකට කලින්. මෙච්චර අමාරු අවස්ථාවකදී. ඉතින් ඒවා ඒ ඩොලර්ස් ඇවිල්ලා කොටිම කියනවනම් මැද පෙරදිග වැඩිපුරම මිනිස්සු අවුරුදු 20-30 ගානක් වැඩ කරලා එකතු කරලා තමයි මෙහෙට එව්වේ. ඉතින් අපේ බැංකු සිස්ටම් එක ඒක ඩොලර් ටික තියාගෙන අපිට රුපියල් දෙනවා. ඒ රුපියල් දුන්නා කියන්නේ අපි අහනවා ඉන්ෆ්ලේෂන් 100% කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මිනිස්සෙක් ළඟ අවුරුදු 20ක් 30ක් වැඩ කරලා රුපියල් මිලියනයක් තිබ්බනම් අවුරුද්දක් ඇද්දි ඒක බිඳුව වෙනවා. නමුත් ඉන්ෆ්ලේෂන් එක ලංකාවේ 120යි. ඔව්. ඒ කියන්නේ මාස 10ක් උද්දමනේ. උද්දමනේ. හරි. ඇයි? ඇයි? හරි. ලුක් මේකට දැන් එක සොලූෂන් එකක් තමයි මේක මා රවුල්. හරි අපේ රුපියල කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි කොච්චර හිතුවත් ප්‍රොඩක්ටිවිටි ඔක්කොම වැඩ කරන්න ඕනේ කියලා මේක කොහෙද අපි ස්ටෝ කරන්නේ? ඔව්. රයිට්? එතකොට නිකන් රුපියල ඇවිල්ලා අද නිකන් අර ඩෙඩ් බැටරි එකක් වගේ. රයිට්. අපි කොච්චර සල්ලි ඒකට දැම්මත් ඉක්මනට ඩක් ගාලා බහැලා යනවා. ඔව්. හරි ඉතින් බැටරි දින අපි කියන්නේ ඉක්මනට අපි වියදම් කරන්න සිදු වෙනව නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. ඔව්. ඉතින් මේකෙදි හොඳම දේ තමයි අපි කතා කරන්නේ ඩොලරයිසේෂන්. ඩොලර් කරන්නේ රට ඩොලර් වලින් පුරෝම. අපි නිකන් එක එක විලාහකට නිකන් තෝට් එක්ස්පෙරිමන්ට් එකක් වශයෙන් නිකන් මෙහෙම හිතලා බලමු. හරි. ඇයි අපිට බැරි රුපියල් එක්කම ඩොලර් යෙන් අනිත් කරන්සිත් රට ඇතුලේ ගනුදෙන්න වෙන්නේ? කොහොමද? ඕකේ. මේකට හොඳම උදාහරණය තමයි අපි කතා කරේ කාම්බෝඩියා ගැන කියලා. හරි. ඒ රටේ අපි අහලා තියෙනවා පොල් පොට් කියලා මිනිමරු පාලනයක් ඉඳලා සෑහෙන ප්‍රශ්න සිදු වුණා. ඊට පස්සේ 93 යුනයිටඩ් නේෂන් එකෙන් පළවෙනි ඒගොල්ලන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉලෙක්ෂන් එක දාන්න ගොඩාක් දහස් ගාණක් යුනයිටඩ් නේෂන් එකෙන් ආවා. ඒගොල්ලෝ ගොඩාක් කරන් ආවේ පොඩි ඩොලර් නෝට්ටු. කාසි ඩොලර්ස් ඒවම. හරි. ඉතින් ඒගොල්ලෝ ඒක ගොඩාක් කාම්බෝඩියාවල ගියා. එතකොට ඒ රජය කරේ ඒවට ඉඩ දුන්නා. දීලා මිනිස්සුන්ට ෆැසිලිටීස් හදලා දුන්නා ඩොලරොත් account වල තියාගන්න. ඒක කාම්බෝජාවේ මිනිස්සුන්ට ඉස්සරේ ඒගොල්ලෝ ක්වාන් කියන එක සෑහෙන දුර්වලයි. නමුත් දැන් අද අවුරුදු 30කට පස්සේ වෙන කතන්දරයක්. ඉතින් ඒ කාලයේ අතරතුරදී ඩොලර් කොච්චර ඒගොල්ලන්ගේ වැඩි වුණාද කියනවනේ අද බිලියන් ගානක් ඒගොල්ලන්ට ඩොලර් සංචිත තියෙනවා. රට තාම දුප්පත් වෙන්න පුළුවන්. නමුත් ඩොලර් තියෙනවා. හරි. ඉතින් ඒක උනේ අර ඩොලර් ඒගොල්ලෝ පාවිච්චි කරන්න රට ඇතුලේ ඉඩ හදලා දුන්නා. දැන් එතකොට ඔයා යෝජනා කරන්නේ මොකක් සම්පත්ද? අපිට කියන්නේ කොහොමද අපි මේ ඩොලර් මොකද්ද දැන් ඔයා යෝජනා කරන ක්‍රමේ? මම යෝජනා කරන ක්‍රමේ පිට රට මිලියන් ගාණක් අපේ ඉන්නෝ. ශ්‍රී ලාංකිකයෝ. ශ්‍රී ලාංකිකයෝ. අපිට ඊයේ පෙරේද හැම තැනදම මිනිස්සුන් ඇහුවම ඇයි ඩොලර් අරින්නේ නැත්තේ කියලා. ඒකද දැන් අර කාලේ කන්නේ දෙන්න මුන් යනකන් එවන්නේ නැහැ ඕගොල්ලෝ. ඒක ඒ කියන්නේ පාලනීය සිස්ටම් එකක් අපිට හදලා දෙන ගමන් අපි දන්නවා ඒ අන සල්ලි වලට මොකද වෙන්නේ කියලා. ඒකට ගිහිල්ලා ඒක හරි දැනන යන්නේ නැහැ. නමුත් මිනිස්සුන්ගේ අතේ ඩොලර් තියාගන්න හදලා දුන්නොත් කාම්බෝඩියා වල වගේ ඩොලර් රෝ යෙන් ෆොරින් කරන්සිස් මිනිස්සුන්ගේ account වල අපිට තියාගන්න ඉඩ හදලා දුන්නොත් එතකොට ඒක බැංකුවේ රජයටයි තිනෑනේ. මිනිස්සයා තමන්ගේ ඒ ඩොලර් account එකේ ඩොලර් තියෙනවා ඕන ඕන වෙලාවට ඇදලා ගන්නවා. නමුත් අද ඒක නෙමෙයි උනේ. අද රාජසන්තක කරනවා මිනිස්සුන්ගේ account වල ඩොලර්. ඒක හරිම ඔය කියන්නේ NRFC තියාගෙන ඒ කියන්නේ ඇත්තටම නීති විරෝධී වැඩක් මම දකින්නේ. මොකද අපි NRFC account එක ඩොලර් account එකක් අරින්නේ. ඒක දැන් ඔයා අරිනවා කියන්නේ ඔයාගේ ඩොලර්ස්. එහෙ තියෙනුනොත් ඔයාට ඕන්ලා ගිහ ඩොලර්ස් ගන්න ඕන. හැබැයි ඔයා දන්නෙත් නෑ අරුන් ටික හොරා කාලා ඔයාට තියෙන රුපියල් දැන්. Correct.
හරි 100% මේක ඔයා හරි ඒක ඇවිල්ලා මේක මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය දැන් අපි මොන රටේ හිටියත් අපි සත්වයක් නේ අපිට ප්‍රොපර්ටි කියලා එකක් තියෙනවා මම ගිහිල්ලා අපි දඩකාරයේදී අපි ගිහිල්ලා මොකෙක් හරි සතෙක්ව මරන් අරන් කරන් ආවනේ ඒක අපි ඒක අපේ අයිති එක තියාගෙන අපි ඒක කෑම වේලනේ ඉතින් අද සල්ලි ගැන එක අපි කෑම වේල ඒතකොට මම රුපියල් වලින් තියා ගන්නවද ඩොලර් තියා ගන්නවද යෙන් තියනවද කියලා උඩේ ඉන්න පාලකෝ ඇවිල්ලා තීරණය කරන්න බෑ සවුත් එකක් දීලා දීපන් අපේ උඹේ හොඳ ටික කියලා මේ අරන් යන්නේ it's not right නේ ඕගොල්ලෝ පාලනය කරන්න ඕනේ අපි අපේ ටික අපි ළඟ තියා ගන්න අපි ඕන වෙද්දී අපි මේ බඩු දීලා ගන්න දාලා ගද්දි රජයට පුළුවන් ඒකට ටැක්ස් එකක් ගන්න ඒක රජේ කොහොමද කවුන්ට් කරන්නේ මේ තරම් මුදලක් ලංකාවේ දැන් අපි පුද්ගලික විදිහට මොන හරි සිස්ටම් එකකින් ඔන්න ඔයා මට ඩොලර්ස් එනවා ලංකාවට නෑ ඔව් හොඳම එවන්න ඕනේ සිස්ටම් එක මුලින්ම ඩොලර් කරණය කරනවා හරි මම කියන්නේ පොඩි නෝට්ටු කාසි හැම රටවල් වලම ඉටලිද යුද ජපාන්ද ඔක්කොම ඉන්න මිනිස්සුන්ට කෑෂ් එවන්න ඒ මිනිස්සුන්ට දෙන්න කියන්නේ රටේ කෑෂ් මොකද එතකොට ඒගොල්ලෝ ඒක ට්‍රේඩ් කරන්න ගන්න කෑෂ් එවන්න කොහමද ඔය කියන යද්දි අතේ අරින්න ඩොලර් නෝට්ටු තියෙන දදා පුළුවන් තරම් අරින්න හැබැයි ගවර්න්මන්ට් එක කියනවා අපි ඒව පාවිච්චි මේ රුපියල ගිහලා බඩු දීලා ගන්නෙ දැන් කාම්බෝඩියාවල ඒක එහෙමයි ඕන සමහර රටවල් දින ඕන කරන්සි ගන්නවා රෙක්ස් එක ගත්තා දැම්ම. ඒතොර ඒක නමුත් නීතියෙන් තහනම් ලංකාවේ. ඒගොල්ලෝ කරන්නේ ඒ ටික අරගෙන සර්කියුලේ ඒ කියන්නේ ඒක සර්කියුලේට් වෙන්න දෙන්නේ නැහැ. රුපියල් ඒ කියන්නේ ඩොලර් වෙන කරන්සි වලින් ලංකාවේ ගනුදෙනු කරන්න බෑ. ඒ ටික බැංකුවට දාලා රුපියල් අරන් ගිහලා තමයි ගනුදෙනු කරන්න ඕනේ. නමුත් මේක ඩොලරයිසේෂන් කියන කන්සෙප්ට් එක වෙනස්. රුපියලුත් ගනුදෙනු කරන්න පුළුවන් අනිත් කරන්සි වලින් ගනුදෙනු කරන්න පුළුවන්. රටවල් එහෙම තියෙනවා. වෙන කවුද අපි එල් සල්වඩෝ කියන්නේ එහෙම රටක්. අද ඇත්තට මේගොල්ලන්ගේ කරන්සි එකක් නැහැ වැඩක් නැහැ ඒගොල්ලෝ ඔක්කොම ඩොලර් වෙනවා හරි ඒ කියන අවුරුදු ගාණක් ගිහිල්ලා ඒක පොඩි එක ඒගොල්ලන් කරන්න පුළුවන් මොකද අපේ වගේ රටකට අපිට මං හිතනවා දෙකම අවශ්‍යයි කියලා හරි මොකද ටැක්ස් එක ගෙවන්න ඕනේ රුපිස් හරි නමුත් මම මේ කියන්නේ යන්නේ වාහන ගණන් කරන්නේ කොහොමද කියලා ඉතින් කවුද ආණ්ඩුව රජයේ ඒක ලීගලයිස් කරනවා කියන්නේ රුපියල් account එක වගේම normal trading check ඩොලර් account වල තියාගන්න. ඔයා මට කිව්වා සම් මේ සෑම්ස් P2P. Yes. දැන් මොකද ඒ සංකල්පය? හරි. දැන් අපි දැන් ඩොලරයිසේෂන් ඩොලර් කරණේ වෙද්දී එක විදිහක් තමයි අපි ඉල්ලන්නේ රජයට මේක මැදිහත් වෙලා මේක වාර එක්සිකියුටිව් ඕඩේ එකකින් අනිත් කරන්සිස් රටේ පුළුවන්. ඒතකොට මිනිස්සු අතරට ඩොලර් එනෝ අපි කෙලින්ම මිනිස්සුන්ට ඩොලර්ස් දෙනෝ. එහෙම නැත්නම් අර කාසි ටික දෙනෝ. නමුත් අපි එහෙමනම් කෙලින්ම අපි බැංකුපත් දෙටිටත් එවනවා. හැබැයි එතකොට ඒ නීතිය තියෙන්නේ ඒ ආපු ටික මිනිස්සයාට අයිති. රජයට ඒව කොන්ෆිස්ටිකේ අර NRFC කතා බෑ. කාම්බෝඩියා වගේ මිනිස්සුන්ට උන ඩොලර් තියෙනවා තමන්ගේ කරන්සි එකේ තමන් උපයපු ධනය රකින්න අයිති ආදල දෙනවා. right එක එක හරි ඔකේ අන්ති ඊට පස්සේ ආයෙ හොනේ P2P කියන්නේ මොකද්ද කියන්නේ ඔකේ දැන් P2P කතාව එන්නේ මේ අලුතෙන් ඩිජිටල් කරන්සි කියන එක දැන් ඩොලර් වල කොළ දිනනවා වගේම ඩිජිටල් කරන්සි එකක් දෙනවා අද තාක්ෂණය ඒක යන්නේ බ්ලොක්චේන් කියලා ඒකෙදි අපිට පුළුවන් ඒවා කෙලින්ම ෆෝන් එකෙන් ෆෝන් එකට P2P කියන්නේ මට පුළුවන් ඔයාගේ ඇප් එක ඩවුන්ලෝඩ් කරපුවම මගේ එකෙන් මට ඔයාගේකට අරින්න. දැන් මේ ලෝකේ ක්‍රියාත්මක වෙන ඇප් එකක් ගැනද ඔය මේ කතා කරන්නේ උඹ? ඔව්. හරි. දැන් මේවට කියන්නේ අපි ඩිජිටල් වොලට්ස් කියලා. ආ ක්‍රිප්ටෝ කරන්සි නේ ඩිජිටල් වොලට්ස්. ඉතින් මේවා නොයෙකුත් ඇප් තියෙනවා අපි හරි පරිස්සම් වෙන්න ඕනේ කොයි වොලට්ස් පාවිච්චි කරන්නේ කියලා. ඉතින් එතකොට අපි තෝරගන්න ඕනේ ඇමරිකාවේ ගවර්න්මන්ට් එකේ රෙජිස්ටර්ඩ් SEC කියලා කියන්නේ Security Exchange Commission එකේ anu මොකද ඒව මොනව හරි ඒවත් ඉතින් බැංක්ස් වගේ තමයි මොනව හරි වෙලා මේවා වුණොත් නමුත් අපි දැනගන්න ඕනේ නැහැ මේක ඇමරිකන් රජයේ ලියාපදිංචි ආයතනයක් ඒ වගේ එකක් තමයි මම රෙකමන්ඩ් කරන්නේ දැනට තියෙන Coinbase wallet කියලා එකක් තියෙනවා ඉතින් ඔව් ගා ගන්න පුළුවන් නම් අපිට ඒකේ US digital dollars තියා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට අර මම පෙන්නුවා වගේ අර QR code එකෙන් ආණ්ඩුව කියනවා සෑම් උන්ඩියල් ක්‍රමයට සල්ලි යවන්න එපා බැංකුවට සල්ලි යවන්න කියලා ලංකාවේ. මොකක්ද ඒ ගැන අදහස? හරි. දැන් අපි මේ ඕස්ට්‍රේලියාව ගමුකෝ. හරි මෙහෙ තියෙනවා බැංකු. ඒ බැංකු වලට අමතරව මෙහෙ තියෙනවා මනී ට්‍රාන්ස්ෆර් කඩ. දැන් මම පිටරට යනවනම් මම යනවා මගේ shopping center එකට. ගියාම බැංකුවේ දා දිනවා මේම රේටින් ටික. ඊට එහා පැත්තේ දා දිනවා money exchange rate එක. හරි. මට අයිතිය තියෙනවා මට තියෙන ඩොලර් එකට කවුද මට වැඩිම සල්ලි දෙන්නේ කියලා එක තෝරගන්න. ඒතකොට මේ දෙක අතර පොඩි දශම ගාණක් තමයි වෙනස තියෙන්නේ. මේක ඇවිල්ලා දැන් තරඟකාරී මාකට් එකක් නේ. හරි. එතකොට මේ රටේ උන්ඩියල් එහෙම කියලා එක රේට් එකයි තියෙන්නේ. Which is the market rate, supply and demand. ලංකාවේ රේට් දෙකක් හැදිලා තියෙන්නේ. අපේ ඒ රුපියල ෆ්ලෝට් කරලානේ ඒක අල්ලලා තියෙන්නේ. Still peg කරලා තියෙන්නේ.
ඒතර එළිය උන්ඩියල් මාකට් එක කියන්නේ හරි මාකට් එක. හරි. එතකොට උදාහරණයක් කියනවා නම් බැංකුවේ රේට් එක ඇවිල්ලා 300යි නම් උන්ඩියල් ඇවිල්ලා 350යි නම් උන්ඩියල් එකේ තමයි හරි දේ රෙප්‍රසන්ට් කරන්නේ. මේක මැනුපුලේටඩ් එකක්. නමුත් අපි පුංචි කාලේ ඉඳන් පුරුදු කරලා තියෙන්නේ බ්ලැක් මාකට් අරක මේ දැනට උන්ඩියල් ක්‍රමයේ කන්ට්‍රෝල් කරන්න දන්නේ. ඒ කියන්නේ ඒ ආණ්ඩුව විසින් ඒක නිකන් ඒක කළු කඩේ එන දැඩි වැරද්දක් කරනවා වගේ සාපරාධික ක්‍රියාවක් කරනවා වගේ. උන්ඩියල් ක්‍රමය පැය 24න් වහන්න පුළුවන් ආණ්ඩුව. හරි එකපාරක් අපි ඔක කරා මං හිතන්නේ අර අවුරුදු 10කට 15කට කලින්. රයිට්. එතකොට තමයි ඒගොල්ලන්ට තේරුනේ ආ මාරයිනේ කේස් එක. දැන් කෝ පරිප්පු වෙන්නේ කොහොමද? බඩු වෙන්නේ කොහොමද? මේගොල්ලෝ මේ දාලා තියෙන රෙස්ට්‍රික්ෂන්ස් හින්දා මාකට්ස් දෙකක් ඇති වුණා. එකක් රෙස්ට්‍රික්ටඩ් මාකට් අනිත් එක උන්ඩියල් කියලා වටෙන් යනවා. එක ෆෝන් කෝල් එකකින් ජනාධිපතිතුමානේ මේ උන්ඩියල් කරන ඔක්කොම කවුද කියලා අපි දන්නවා. මේක මේ හොරෙන් යන වැඩක් නෙමෙයි මේ බිස්නස් කරන එක. ඒගොල්ලෝ එක ඇරලා තියෙන එක නැත්නම් අපිට මේ එන බඩු ටිකවත් එන්නේ නැහැ. ඔයා කියන්නේ රටක් වශයෙන් උන්ඩියල් ක්‍රමේ තියෙන්න ඕන කියලාද? මම කියන්නේ රටක් වශයෙන් මෙහෙම රේට් දෙකක් තියෙන්න බෑ. ඒ රේට් දෙකට හේතුව තමයි ගවර්න්මන්ට් එක ඇවිල්ලා ෆොරින් එක්ස්චේන්ජ් හිර කරපු එක. ආ ආ ආ හරි. ඒක එහෙම හිටින්න බෑ. ඒක තමයි මේක තමයි හොඳම උදාහරණය. අපි ව්‍යාපාරිකු මේ ගවර්න්මන්ට් එක රජය ඇවිල්ලා අපි දෙගොල්ලෝ මැදට නීති දාලා අර එහෙම දාදී අපි වටෙන් යන්න බලන උඩින් යන්න බලන වරෙන් යන්න බලන මිනිස්සු බලන්නේ කීයක් හරි Tamanta මහන්සිලා හොයාගත්ත ධනෙට වැඩිපුර ගාණක් හොයාගන්න. ඔව් රජයක් ව්‍යාපාරිකයන්ට entrepreneurs-ලාට කරන්න ඕනේ බාධක අයින් කරන එක. අපි කියනවා remove the red tapes කියලා. Right? ඒතකොට තමයි අපිට පුළුවන්. ඒගොල්ලෝ කරන්න ඕනේ අපිට ඒක හදලා දීලා අපිට පුළුවන් තරම් ඉක්මනට ගනු දෙනු කරන්න හදලා දීලා side එකේ ඉඳන් tax එක ගන්න එක. Sales tax එක. පුළුවන් තරම් අපි වැඩි කරන්නේ දැන් මෙහෙ කරන්නේ එහෙම. පුළුවන් තරම් අයින් කරනවා පුළුවන් තරම් අපිට දිරි දීමනා දෙනවා දීලා tax එක ගන්නවා. Tax එක ගන්නවා. පුළුවන් තරම් restrictions අඩු කරනවා. Monopoly අඩු කරනවා. Permits අයින් කරනවා. මේ සල්ලි වලට එහෙට මෙහෙට හොඳට යන්න දෙනවා. දැන් සිංගප්පූරුව කරේ. හරි. නමුත් අපි එතනට තමයි 70 ගණන් වලින් ඒක එකපාරටම අපි එන්න plan කරේ. නමුත් නොයෙකුත් දේවල් හින්දා අපිට ඒක නැති වුණා. හරි. දැන් ඔය කියන ටික නිකන් සමහර අය හිතන්නේ මෙහි ඉඳලා ලොකු ටෝක් දෙනවා කියලා. නමුත් මේ වර්තමාන සිස්ටම් එකේ තෙල් ටික ගෙන්න ගන්න ඩොලර්ස් නැහැ, බෙහෙත් ටික ගෙන්න ගන්න ඩොලර්ස් නැහැ, කෑම ටික ගෙන්න ගන්න ඩොලර්ස් නැහැ. හරි. ඒකට උත්තරයක් දෙන්නකො සෑම්. දැන් මේ දැන් අද සති දෙකකට තෙල් ටික නැත්තේම නැත. හිස්. Thank you. Yes, look, එකම දේ තියෙන්නේ කවුරු හරි ඒ වගේ ක්වික්ලිම අපිට ඕන නම් ණයක් ගන්න එක තමයි. ඔද IMF එක තමයි ඉතින් යන්න හදන්නේ. ඒක තමයි අපිට මේ වගේ ලොකු ගාණක් ගන්න පුළුවන් අද තියෙන ලෝකේ ලොකුම ship මේ ආයතනේ. එතකොට දැන් බලන්න අපි ගෙනහැරලා දාපු තැන සෑම් IMF එක අපිත් මුලින් කෝද වෙන විකල්පයක් නැත්නම් අවුරුදු එකමාරක් තිස්සේ අපිත් කියනවා ඔව් IMF එකට යන්න ඕන කියලා. මුංගේ තියෙන උද්දච්චකමට කාලකණි ටිකක් මහ බැංකුවට බාණ්ඩ ගාඩ ඔක්කොම දාලා උන් ගියේ නැහැ. දැන් යන්නේ නම් නැති කොට කියනවා. අපි IMF එක යනවා. නමුත් ඒ දාන කන්ඩිෂන් කොන්දේසි. දැන් මොන වගේ කොන්දේසි දැම්මත් අපි යටත් වෙන්න ඕන. අනිවාර්යයෙන්. එතකොට ඒක අනු ඒක මොකද හිතන්නේ දැන් අපි රට කොයි තැනකටද යන්නේ මේ? ලොක් අපි හිතන්න ඕනේ IMF එකට යට වෙලා පටි තද කරගන්නවද? එහෙම නැත්නම් වෙන ජාතියකට යට වෙනවද කියලා. කවුද මේ වෙන ජාතිය අපිට යට වෙන්න පුළුවන්? කවුද? දැන් අපේ රුපියල ගැන මිනිස්සු සත පහක විශ්වාසයක් නැහැ. යාපනයේ මේ විද්‍යාවේ ඉන්දියාවේ රුපියල දැන් ගනුදෙනු කරනවා. හරි. දැන් මම මෙතන ඩොලරයිසේෂන් කියන යනවා වගේ අපි මේ සිදුවීම අවුරුදු මීට කලින් ගොඩක් වුණා. මම වාර පින්තූර පෙන්නුවා රුසියාවේ ළමයිව පවාර මැරිච්ච කනදාත්වයට පත් වුණා. ඒ 1930 කොයි ගණන් වලද? ඔව් ඔව්. Early 1900s. All right. පළවෙනි ඔව් මිනිස්සු ඔව් හරි. මේවා අපි දැකලා තියෙනවා. මීට කලින් මොකද වුනේ කියන එක. අර මොනොත් ඉන්දියන් රුපියෙක ඇවිල්ලා අපි ඉන්දියානුකරණය කරනවා. ඔන්න ඔය ජැෆ්නා වල එක වෙනවා දැන්. අනිවා කියන විදිහට. වෙනවා. මනි සංසරණේ වෙනවා. නමුත් ඊට පස්සේ අපි පෝට් සිටි කියලා කතන්දරයක් ගෙනා. ඒකෙදී අපි දුන්නනේ මේ චයිනීස් යුවාන් එක ඒ ඩොලර් එකටයි එහෙමයි කියලා. හරි. ඉතින් at the end of the day හරි එක්ක ඩොලරුත් එනවා අරවත් එනවා ඒක නවත්තන්න බෑ. හරි. ඉතින් අපි අන්තිමේදී හිතන්න ඕනේ එකපාරටම ඉන්දියාවේ ඉන්දියන් රුපියෙකට අපි යට වෙනවද එහෙම නැත්නම් ඩොලර් එකට යනවද වෙන එකට යනවා. මේ යන විදිහට අපිට කාට හරි යට වෙන්න වෙනවා කියලාද දැනෙන්නේ? ඔව්. ඉතින් IMF එකට යට වෙලා ඒක ඩොලර් ණයක් අරගෙන ඩොලර් වෙලා ඒක හොඳයි. අපිට වෙන දෙයක් නැහැ. දැන් මිනිස්සුන්ට කණ්ඩ නැතුනොත් මේවා වුණොත් ඒ උඩ ඉන්න එක්කෙනාගේ ටර්ම්ස් වලට අපිට එන්නම සිදු වෙනවා. ඉතින් මම දකින්නේ මේක අපි ඩොලර් වෙලා මිනිස්සුන්ගේ ඩොලර් වලින් අපි ගනුදෙනු කරන් ඩොලර් පාවිච්චි කරන රටක් උනේ නැත්නම්
ඉන්දියන් රුපියගේ අපේ රටට. දැන් අපි විශේෂයෙන්ම 2D-ගේ ෆොරේන් ඒගොල්ලන්ගේ මිනිස්ටර්ස්ලා එහෙම කතා කරන බැලුවොත් ඒගොල්ලෝ hina වෙවි ඉන්නේ come on Sri Lanka you are our next state gaga. කවුද? ඉන්දියාව. ලොකු අය. ඔව් එහෙම තමයි වෙමින් පවතින්නේ දැන්. ඔව් දැන් 2D-ගේ තියෙන ඒගොල්ලෝ hina වෙනවා කතා කරනවා. I want the petrol. ආ අපි නේ දැනටම ඉන්දියන් ඒක IC ඒකයි. ඉතින් look හරි ඉන්දියාව ඒක එහෙම වුණොත් ඉන්දියාව කැමතියි. හරි. නමුත් අපි කරන්න ඕනේ ඊට කලින් අපි ඩොලර් වෙන්න ඕනේ. මොකද අද ලෝකයල්ලන් අර මිසයිල් ගහලා අපි ආව අල්ල ගන්න කතන්දරේ නෑ. රටේ කරන්සිය එකෙන් පුළුවන් රටක් අල්ල ගන්න. අපිට කොහොම හරි ඩොලර්ස් ඕන කියලා අපිට හොඳට දැනෙනවා සෑම්. එතකොට ඒ ඩොලර්ස් මේ ශ්‍රී ලාංකික පිට රටේ ඉන්න ශ්‍රී ලාංකික ඩොලර්ස් යවන්නේ නෑ. අවුරු අර කාලකන්නේ සෙට් එක යන්නේ නෑ. ඔව්. මාර ගැටලුවක අපිට උඩත් ගිනි යටත් මේ වැටත් ගිනි. ඔව්. ඉතින් අපි එක අරගලයක් කරා. දැන් අපි ඉල්ලුම් අපිට ඩොලර් තියාගන්න ඉඩ දෙන්න අපේ account වල කියලා. මේ what's a big deal? නෑ නෑ මුන් එක ඩීල් එකක් නෑ කොහොමද? මුන් එක ඩීල් වැඩක් නෑනේ. මුන් හූරගෙන කන්න අනුන්ගෙන් හූරගෙන කාලා ඒ ජාතකවල වැරදිවලත් එක්ක ඇවිල්ලා තමයි ඔය ගොඩක් දේලාවට අපි අර දැන් කසාදයක් බඳින්නොත් family background එක හොයනවනේ. ඒ වගේ තමයි අපි මේ කිසි දෙයක් හොයන්න තුමේ අවජාතක සෙට් එකකට බාර මුන් අවජාතක සෙට් එකක්. ඒක නෙමෙයි රටේ මිනිස්සු ගැන දරුවෝ ගැන හැඟීමක් නැත්te එහෙම නිසා දැන් ඕගොල්ලන්ට අවුරුදු 30 ගණනක් මෙහි ඉඳලා තාම දැනෙනවනේ රටට. ඒකනේ කියන්නේ අනේ සුදුව පුළුවන් නම් මුන් එළවල දියන් අපි ඩොලර් සෙවන්නම් කියලා. එවනවද? එවනවද? ලොක් අපිට දැන් ඊයර පොඩි මල්ලේ ඉඳන් කිව්වේ අපිට විශ්වාසයි නම් අපි යන සල්ලි හොඳ දෙයක් වෙනවා කියලා අපි ඒක කරනවා. නමුත් ඉතින් ඒක කරන්න තියෙන විදි දෙකයි. එක්ක නීතියෙන් එක්සිකියුටිව් ඕඩර් එකකින් ඒක අපිට හදලා දෙන්න මිනිස්සුන්ට පුළුවන් තමන්ගේ ධනිය තියාගන්න කියලා. එහෙම නැතුනොත් අපිට අර ඩිජිටල් කරන්සි වලට යන්න සිදු වෙනවා. හරි. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ඒක තමයි සිදු වෙන්නේ. එහෙම නැතුනොත් අපිට ඉන්දියන් රුපීස් ඒ වෙන වෙන කරන්සි වෙයි. අපේ LKR එකේ කෝල් එක දැන් ගන්න බෑ. තව ටික දවසකින් අර ෆුල් කේබල් එක ගහන් ගන්න වෙන. එච්චර පවර් නැහැ. හිටින්නේ නැහැ. ඒක කැඩිලා යනවා. ඒ කියන්නේ අපේ බැටරි බහැලා තියෙන්නේ ෆුල්. චාර්ජ් වෙන්නෙත් නැහැ. දැන් නැහැ. හරි. ඉතින් මෙහෙමයි දැන් අපි අර දේශපාලඥයන්ටම ඒගොල්ලන්ගේ වගකීම කියන ගම මේක පාලනය කරපු මොළ ටිකක් ඉන්නවනේ. ඒගොල්ලන්ටත් අපිත් ඉගෙන ගත්තේ විද්‍යාවේ කියලා දීලා තියෙන තමයි ඒගොල්ලෝ කරන්නේ ගොඩක්. ඒගොල්ලන්ට they don't think outside the box. අර IMF එකේ දින ඒක ගෙනාවොත් ඒක කරනවා එහෙම යනවා. ඉතින් තියරි එක තමයි ඇප්ලයි කරන්නේ. තියරි එක ඇප්ලයි කරන්නේ එහෙම යන්නේ. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ දකින්නේ අර ගයක් මැනේජ් කරනවා වගේ තමයි රටක් මේ. අයියෝ නැත්තම් වහම්. නැව්. නැත්තම් කට් කට් කට්. ඔතේ වහලා තියෙන දැන් කිසි ප්‍රශ්නයක් නැහැ වහම්. අසති දෙකක් නැහැ. කට වහන් ඉන්න ඕන අපි. බෑ බෑ බෑ. පොඩ්ඩක් හරි මේක දුවන්න ඕනේ. මේක වෙලොසිටි කියලා එකක් තියෙනවා ඉකොනොමික. ඒක ස්පීඩ් එක වැඩි වෙන්න තමයි දේවල් එන්නේ. කොතනින් හරි පටන් ගන්න ඕනේ. දේවල් නැති වුනහම ඒක තවත් ගිලෙනවා. එතකොට එහෙම වුණොත් හරි. ඉතින් එතකොට මේ thinking එකේදී මම දකිනවා මේ මම උදාහරණයක් කියනවා. ජෝර්ජ් වොෂින්ටන් මතකද අපේ ඇමරිකාවේ ග්‍රේට් නායකයෙක්. හරි. ජෙනරල් පළවෙනි ජනාධිපති. එයා ලෙඩ හැදිලා එයාට බෙහෙත් දෙන්න ඇමරිකාවේ හිටපු හොඳම මේ විශේෂඥ වෛද්‍යවරු තමයි ගැන ආදරය අයනේ. ඒ දවස්වල එයාගේ තිබ්බ ලෙඩේට තිබ්බ ලේ ෆුල් ක්ලීන් කරන්න ඕනේ. බ්ලීඩ් කරලා සිස්ටම් එක දාන්න ඕනේ. නමුත් ඒක ඒගොල්ලෝ පරිස්සම් වෙලා හොඳටම තියෙන විදිහට කරා. එයා මැරුණා. නමුත් අද අපි දන්නවා ඒකෙන් තමයි එයා මැරුණේ කියලා. ඉතින් ඒ වගේම සමහර මේ අපේ ඉන්න විශේෂඥයෝ හරි ඉන්ට්‍රස්ට් රේට් එක හොස් ගාලා 120 කරනවා. ඊට පස්සේ ආස් ගාලා නැත කරනවා. මේ පැත්තෙන් ප්‍රින්ට් කරලා හොෝ ගාලා දානවා. මේ පැත්තෙන් ටැක්ස් කරනවා. ඔව්. මේක ඇම්බරිලා කැඩිලා යනවා. මේක පේන්නේ නැති මං. දැන් කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. ගැටි නැහැ ඔක්කොම කරපොන. ඒතකොට අර එහෙන් ඒ වගේ. ඉතින් එක වෙලාවකට අර මං කිව්වා වගේ ජපානයේ ඔය අරගොල්ලෝ මේගොල්ලෝ එක්කත් ඒගොල්ලෝ බලනවා අපේ රටේ මිනිස්සු මොනවද? රටේ කොච්චර දක්ෂද? කොහෙටද සල්ලි අරින්න ඕනේ? කාටද දෙන්න ඕනේ? හරි ඒ වගේ thinking එකක් තියෙන central bank system එකක් එන්න ඕනේ. මම කියන්නේ New Zealand වල හිටියා අපිට කියනවා රොජොනොමික්ස් කියලා. රොජර් කියලා මේ මම හිතන්නේ central bank එකද කවුරු හරි minister කෙනෙක් කියලා කියමු. හරි. එයා හැදුවේ ඒ මිනිස්සයා එක කරපු දෙයක් තමයි රස්සාවල් නැති කාලේ farmers ලා හිටියානේ. teachers ලා මෙහෙ ඉන්නවා farmers ලා එහෙ ඉන්නවා. farmers ලාට සල්ලි දෙන්න බෑ. නමුත් teachers ලාට ආණ්ඩු වෙන්නේ පඩි ගෙවන්නේ. teachers ලාට කිව්වා ඕගොල්ලන්ට jobs දෙනවා farm වලට ගියොත් කියලා. ඒගොල්ලන්ව බැන්දා එතකොට. ඒ ගෑනුවා ටීචර්ස් ලගේ පිරිමි ෆාමර්ස් හම් වෙනවා. අපි ඒ වගේ දේවල් හිතන්න ඕනේ. يعني නිකම්ම සල්ලි දැම්ම එහෙම බෑ. රටේ තියෙනවා දේවල්. හරි අපිට ආවෙනික දේවල්. අපිට කරන්න පුළුවන්. අලුත් විදියට හිතන්න වෙනවනේ දැන්. ලෝකේ දුර ගොඩාක් ඈත ගිහිල්ලා. අප ශ්‍රී ලංකාවත් එක්ක සාපේක්ෂව දූපතේ මෙහෙම ලෝක සිතේ මේ පල්ල එහෙම තියෙන්නේ. අපි කඩාගෙන දුර ඈතට ගිහිල්ලා. දැන් අපි අල්ලන්න ෂෙනික විසඳුම් ගන්න වෙනවා. අපි ෆාස්ට් ට්‍රැක් එකකට දාන්න ඕනේ. මුන් එක්ක බෑ සෑම්. වැඩසටහන අවසන් කරන්නේ සිල්ලා. ඔයාට මොකද්ද අපේ රටේ මේ මොහොතේ
දැවෙන ප්‍රශ්න ගොඩක ඉන්න අපේ මිනිසුන්ට ආදරණීය මිනිසුන්ට මොනවද කියන්නේ? අපිට අද තාක්ෂණය තියෙනවා ලංකාවේ ඉන්න මිනිස්සෙක්ට සල්ලි ස්පීඩ් ඔෆ් ලයිට් මේ WhatsApp එකේ මැසේජ් එකක් කියන්නේ ඒ ස්පීඩ් එකෙන් අරින්න අපිට සල්ලි තියෙනවා තාක්ෂණය. හරි අපි සිස්ටම් එකකට කට්ටි එකතු වුණොත් අපි අරින්නේ නැත්නම් අපි දන්නව මැද මොකද වෙන්නේ කියලා මේ සිස්ටම් එකේ. එක්කෝ ඒකට අපිට හදලා දෙන්න ඕනේ සිස්ටම් එකක්. එහෙම නැත්නම් අපි එකතු වෙන්න ඕනේ. ඕගොල්ලෝ අයින් වෙන්න අපි යනවා ඩිජිටල් කරන්සි කියන තාක්ෂණයට කියලා අපි අරගන්න. කරන් අපි ඒවා ඒක ඇතුලේ මේ වෙනවා. ඒ කියන්නේ ඒ මේ ලෝකයේ මේ වෙනකොට ඒ වැනි ඇප් නිර්මාණ වෙමින් තියෙන කිසිම රජයකට කිසිම රටක කිසිම නායකයකට බලපෑම් කරන්න බැරි විදිහට ඉන්ඩිපෙන්ඩන්ට් මේ කියන්නේ. ඉන්ඩිපෙන්ඩන්ට්. එතකොට අර NRFC එක වගේ සීස් කරන්න බෑ. ඔයාගේ ෆෝන් එක ගත්තත් ඔයාගේ පාස්වර්ඩ්ස් ඉන්නේ නැමේ. මිලියන් 20කකින් ගහලා ගහලා පාස්වර්ඩ් අරන් ඩෝල්සී එක ප්‍රැක්ටිකල් නෑ ගන්න බෑ. රයිට්. So ඒකයි මේක හැදුනේ. ඉතින් මේ තාක්ෂණය හැදිලා දැන් බ්ලොක්චේන් කියන තාක්ෂණය ඒක හැදුනේ මිනිස්සුන්ගේ සල්ලි ජනසතු කරන්න. ඒ කියන්නේ මේ සල්ලි කියන එකෙන් පුදුම විදිහට අපිව පාලනය කරන්න පුළුවන්. අපි ඇවිල්ලා කිරිබිල් හැදෙන සත්වෙක්. අර අපි පෙන්නුවත් අර ඩොල්ෆින්ලට මාළුන්ගෙන් වැඩ ගන්න. මෙහෙර දැන් මම උේර දුවනවා කෑම දෙදීනේ ට්‍රේන් කරන්න. දැන් වර්තමානයේ ඒක වෙලා තියෙන්නේ. වෙන්නේ. ඒතකොට ඒ සල්ලි දෙන මිනිස්සු ඒක ඒ විදිහට පාවිච්චි කරලා they abuse the whole thing. හරි. ඒක අපේ රට හරි මේ වගේ තව රටවල් ගොඩාක් තියෙනවා. අපි සුදුසුත් නෑ රට සල්ලි පාලනය කරන්න අපිට ඒ දක්ෂතාවය නැහැ. නැත්නම් ටිකල අපිට දැන් අපි ප්‍රැක්ටිකලි ඔප්පු කරලා තියෙන අපි එහෙම පාලක වෙන්නේ මේ කියලා. ඔව්. ඒක ඒක අනිත් එක දෙක තමයි. තව අවුරුදු ගාණක් යද්දී මේ ලෝකෙම මේක IMF එකත් කියලා තියෙන දෙයක්. සල්ලි ජාති පහයක් තමයි වැඩිම විදිහට. US ඩොලර් එක, යුරෝ එක, ජපනීස් යෙන්, AUD සමහර මොකද මිනිස්සු අපි ඒකයි විශ්වාස කරන්නේ. දැන් අපිට විශ්වාසයක් නැතුව තියෙන්නේ. ඉතින් මේක හදන්න පුළුවන්. බොහොම සමහර වෙලට කට්ටිය කියන්න පුළුවන් නෑ අපි ඩොලර් කරොත් ඒවා ඩොලර් ටික එකතු කරලා පිටරට යනවා කියලා. ඒකයි මම කිව්වේ පොඩි කොල කියලා. කවුද මේ ඩොලර් කහසි ඩොලර් ලක්ස් ඒගොල්ලන්ට ඒව වැදගත් නෑ. අපිට ඕනේ පුළුවන් තරම් ඒක ඒ වගේ දේවල් තියෙනවා. හරි. එකම ඉල්ලීමයි කරන්න තියෙන්නේ ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලන්න තියෙන්නේ රට අතහරින්න බෑ අපිට. අපේ ඒ ඉපදුන මාතෘභූමිය අපි නිදහස් අධ්‍යාපනය ලැබපු මිනිස්සු මේ රටේ පාලකයෝ ටික අපි යවල මේ කාලකන්නේ කසඩ පාලකයෝ ටික ඔයා මගදී කිව්වා ඇරලා තියෙන්නේ කියලා. ඔව් අපිට ඇරලා තියෙන්නේ. හරිද? ඒක අපි දැනගන්න ඕන අපිට ඇරලා තියෙන්නේ කියලා. මිනිස්සු වශයෙන් දැන් දැනගන්න මුන් කියන දුරට ඩොල්ෆින්ට අර කිව්වා වගේ මෙහෙම කෑම ටිකක් දාකොට මෙහෙට කැරකෙන්නේ මෙහෙට ටිකක් දාකොට මෙහෙට කැරකෙන්නේ ලෑස්තු වෙන්න එපා. අපේ රට ඕගොල්ලන්ගේ රට. ඉතින් ඒ නිසා ආදරණීය ලෙස කියනවා ඕගොල්ලෝයි බඩකින් ඉන්නේ අපිට හොඳට කන්න පුළුවන් මේට වෙලා. හැබැයි අපේ බඩ පිරෙන්නේ නැහැ. කුස පිරෙනවා. නමුත් හිත පිරෙන්නේ නැහැ. අපිට මොකද ඕගොල්ලෝ බඩකින්නේ. ඕගොල්ලෝ බඩකින් ඉන්න හේතුවක් තියෙනවා. ඒ ඕගොල්ලන්ට එකතු වෙන්න බැරි වීම. Am I right? Perfectly. අපි මේක හිතන්න ඕනේ අපිට තනියෙන් පුටුවක් උස්සන්න පුළුවන්. දෙන්නෙක් આવොත් මේසයක් උස්සන්න පුළුවන්. හතර දෙනෙක් આવොත් වාහනයක් පෙරලන්න පුළුවන්. මේක තමයි කෝපරේෂන් කියන්නේ. නමුත් යම් කිසි හේතුවකට අපේ කෝපරේෂන් කියන එක එන්නෙන් දැන් ගිලිහිලා ගිහිල්ලා. මම අයෝ ඒ තරඟ කරනවා. මං බලන්නේ වාට වඩා වෙන්නේ. මේක අපි ආයි මේක හදා ගන්න ඕනේ. එහෙම කරන්න ගියහම වෙන එකෙක් තමයි අහක ඉන්න අර කාලකන්ණිය තමයි හැමදාම රජ වෙන්නේ. රජවරුන් තනපු අපි රජවරුන්ට පහෙන් ගන්න ඕන කාලය අවිල්ල තියෙන එකට බොහොම ස්තුතියි. අපි ඒකට එකතු වෙන්න ඕන. yes එක රටක් එක කොඩියක් හැටතකට ජාතියට එකතු වෙන්න කාලයයි. මුංගේ සපත්තුවට පෑගේ ඉන්න ඉඩ දෙන්න එපා. මුං අද කියනකොට උඹලට සති දෙකකට තෙල් නැහැ කියලා උඹලා ඒක අහගෙන ඉන්නවා නම් උඹලගේ දරුවන්ට යන්න රටක් නැත, ඉතුරු වෙන රටක් නැත. එකට එකතු වෙමු. කට්ටිය එකට පාරට බහින දවසක් එකතු වෙලා එමු. මේ ගෝඨා කියන පිස්සා සහ නරියා කියන පුස්සා එළවෙන එක මහ දෙයක් නෙමෙයි. අපිට ඒක කළ හැකි. ඒ දවස කොතනද අපි අනවුස් කරන්නේ? ඒකේ ෆ්‍රන්ට් එකේ ඉන්න මිනිස්සෙක් තමයි සුදා. කොතන ලෝකෙක මේ යන මේ රෞමේදී ලෝකෙ කොතන හිටියත් එක දවසෙන් මම ඒ ෆ්‍රන්ට් එකට එනවා. ඕගොල්ලන්ගේ හයිය අපිට අවශ්‍යයි. අපි අවශ්‍ය කරන මිනිසුන් රටට ගේන්නම්. ඊට පසුව ඔස්ට්‍රේලියාවේ සහ ලෝක වටේ ඉන්න හැමෝගෙම හයිය. අර වොලට් එකේ තියෙන ඩොලර්ස් ටික අපිට ඕනා.
රෙඩි. මේක මම දැන් මෙතන කියන්න කැමති. හරි. මේක නීතිය පාස් කරොත් මම US 10,000ක් නිකන් දෙනවා. නිකන් දෙනවා. ඔව්. මම පරිත්‍යාග කරනවා. හරි. තව මේ බිල්ඩින් වල උඩ අපේ ශ්‍රී ලංකාවේ ඉන්න පෙන්ට් හවුස් වල. පෙන්ට් හවුස් වල. හරි. මිලියනර්ස්. මිලියනර්ස්ලා. යා යා. ඒක කියලා මිලියන් 5000. හරි. ඒ අපි මම කතා කරනවා they are ready. හැමෝම අපිට ඕනේ ඒක මේ ක්‍රියාත්මක ක්‍රියාත්මක කරන්න. හරි. ඉතින් අපි මොඩියු නේ අපි දන්නවා මේක වුණොත් මොකද වෙන්නේ. ඔයාව කියන්නේ ආයිමත් කියන සුදා මුං එළවලු දීපන් කියලා නේද? මේක වෙනස් කරලා අපිට හදලා දෙන්න මොකා හරි ගමන්නේ නැහැ. අපිට ඕනේ සිස්ටම් එක. මම දකින්නේ 73ක් ආවනේ. දැන් අද මොකද වුනේ අපි විහාර මහදේවි අරාබියේ පහත්ම ගණිකාව වෙලා. ඔව්. හරි. පහත්ම ගණිකාව අරාබියේ. හරි. ඒ කියන්නේ අපි අර ඒවෙන් එහෙමත් කරලා ලංකාවට ගෙනාපු සල්ලි ටික තමයි මම මේ විදිහට විනාශ කරලා දැම්මේ ඩොලර්. මාළු දුකයි. හරි. අපි දුකින් අත්විදෙන්න පුළුවන් අපිට කළ හැකි ඔපරා හවුස් එක ඉස්සරහින් ඉඳලා නිකන් ඔපරාවක් වගේ කියන්න. ඔව්. අපිට කළ හැකි හෙළයිනි නැගිටපල්ලා අපිට ලංකාව කියන මේ මාතෘභූමිය ගොඩ ගන්න පුළුවන් සත්තයි සපත කරලා කියන්නේ. පුළුවන්. අපිට පුළුවන්. ජය පුළුවන්. තුම්බර විද්‍යාවතෙන් මැලිබන් කෝපී.